ගොඩක් ඇවිල්ලා තියෙනවා ගෙදරට. ඒ ආවහම හුඟ දෙනකෝගේ ඇත්තරම මේ ෆෝන් වල බැටරි බහිනවා, එහෙම නැත්නම් මයික් වැඩ නැහැ. ඔන්න ඔයගේ ඇවිල්ලා හුඟක් දුරට ආපහු ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි දන්නවා පේජ් වල ගෲප් වල මෙන්න මේ නිලධාරීන්ගෙන් තමයි මට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ආවේ. මොකද මට කිසිම ඩිප්ලෝමාවක් උපාධියක් මොකුත්ම නැහැ. මම මේ ඉන්ටර්වයුව එක වුණත් මම රන්දිම මහත්තයා ඇවිල්ලා මහත් එක්ක ඉන්ටර්වයුව කරනකම් මම විශ්වාස කරේ නැහැ ඔබතුමා මහත් එක්ක ඉන්ටර්වයුව එකක් කරයි කියලා. ඒකට හේතුව තමයි මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම දැන් ඔබතුමා දැක්කා මම ඉන්නේ සාමාන්‍ය ප්‍රායෝගික ගොවියෙක් ඉන්න තැනමයි. මගේ කිසිම ආයුබෝවන් ගැමියා යූටියුබ් චැනල් එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. දැන් ඔබ බලයි මම මේ කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි ලස්සන පැත්තක්, සුන්දර පැත්තක් කුලියා පිටියේ දෙල් ගෙදර. ඉතින් දැන් අපි මෙහෙ එනකොට ලස්සනට වැව් මල් පිපිලා නෙළුම් මල් හරිම ලස්සන ගැමි පරිසරය ඕන කෙනෙක් ඔබ මෙහෙ ආවොත් ඔබට ආය යන්න හිතෙන්නේ. එච්චර ලස්සන පැත්තකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මම හම්බු වෙන්න ආපු කෙනා කිව්වොත් ඔබට පුදුම වෙයි. ඔබට කියන්න ඕනේ මූණ දැක්ක ගමන් අඳුරනව කවුද කියලා. ඉතින් ඔබ වගාවට කැමති නම්, වගාවේ යමක් ඉගෙන ගත්තා නම්, එදා ඉඳන් අද වෙනකන් ඔබ ඔහුගේ වීඩියෝ බලලා ගොඩ දෙයක් ඉගෙනගෙන ඇති. ඉතින් ඔහු නිහාල් රණසිංහ මහත්තයා. මාත් එක්ක ඉන්නේ අපේ හිතවත් නිහාල් රණසිංහ මහත්තයා. ඉතින් මම එතුමව හම්බු වෙන්න තමයි අවිල්ල තියෙන්නේ. ඉතින් අපිට ගොඩ දෙයක් එතුමගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ඔබතුමාගෙන් අහන්නම්, ඉතින් කොහොමද ඔබ මේ ශේෂ්ත්‍රයට පැමිණියේ? ඊට අමතරව මොකද්ද ඔබේ දැන් මේ වගාව කොහොමද සිද්ධ වෙන්නේ? ඒ ගැන යම් අදහසක් අපේ හිතවතුන්ට කිව්ව. මුලින්ම ස්තුතිවන්ත වෙනවා රන්දිම මහත්තයා. ඇත්තරම ඔබතුමා මගේ නිවසට ආපු එක ගැන, ඒ කියන්නේ මම ඇත්තරම ගොඩක් ආදරයෙන් ඔබතුමාව පිළිගන්නවා. මම මුලින්ම කියන්න අදහස් දක්වන්න කලින්ම මේ වගේ යූටියුබර්ස්ලා ගොඩක් ඇවිල්ලා තියෙනවා ගෙදරට. ඒ ආපුහම හුඟ දෙනකෝගේ ඇත්තරම මේ ෆෝන් වල බැටරි බහිනවා, එහෙම නැත්නම් මයික් වැඩ නැහැ. ඔන්න ඔයගේ ඇවිල්ලා හුඟක් දුරට ආපහු ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මම ඇත්තරම අපේ මේ රන්දිම මහත්තයා ඉතාම ආදරයෙන් පිළිගන්නවා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. සාමාන්‍යයෙන් මම ඇත්තරම ප්‍රායෝගික ගොවියෙක්. දැන් මේ ප්‍රායෝගික ගොවියෙක් විදිහට මම ගොවිතැන් කටයුතු කරගෙන යද්දී 2014 විතර වගේ තමයි රන්දිම මහත්තයා මුලින්ම අපිට කරන්ට් එකෙන්නේ. දැන් අර කරන්ට් එක ආවට පස්සේ මුලින්ම අපිට අවශ්‍ය වෙන රූපවාහිනියක් ගන්න. ඉතින් රූපවාහිනියක් ගන්න ඒ වෙලාවේ අපේ අතේ තිබිච්ච මුදලොත් මදි. ඒ රාසි මේ ඊට පස්සේ අපි කම්පියුටර් එකක් ඇසෙම්බල් කරලා රුපියල් 13000කට විතර ගෙනල්ලා දැන් ටීවී බල බල ඉන්නවා. ටීවී කාඩ් එකක් ගහලා දැන් මම ප්‍රායෝගිකව ගොවිතැන්න කරගෙන යන්නේ. ඉතින් මේ අවශ්‍ය කරන ඒවා අපි ඉන්ටර්නෙට් එකේ බැලුවා. මේ 2014 විතර වගේ වකවානු වෙද්දි සාමාන්‍යයෙන් සිංහලෙන් තිබ්බ වැඩසටහන් ගොඩක් අඩුයි. ඊට පස්සේ මට හිතුණා මට හිතුණා අපිටත් මෙහෙම වීඩියෝ එකක් කරලා මේ දාන්න බැයිද කියලා. ඊට පස්සේ මට ගොඩක්ම උදව් කරපු මල්ලි කෙනෙක් ඉතින් නිවන්ත මල්ලි කියලා. ඒ මල්ලිත් එකතු වෙලා අපි ෆෝන් එකකින් පළවෙනි වීඩියෝ එක කරලා අපි YouTube එකට අප්ලෝඩ් කරා. ඔන්න ඔය විදිහට තමයි රන්දිම මහත්තයා සාමාන්‍යයෙන් මේකට අපි එකතුනේ. ඔව්, ඊළඟ දේ තමයි දැන් අපි දැක්කහම මෙතන ඒ කියන්නේ හරි ආසාවෙන් බලන්න පුළුවන් පළතුරු වර්ග තියෙනවා. ඉතින් ඒවැ එක එක ඔබ තාක්ෂණික ක්‍රම, ඒ කියන්නේ ලේය කළා, අතු මුල් අද්දලා තියෙනවා, ප්‍රොපගේට් හදලා තියෙනවා. ඉතින් දැන් මේ පරිසරය ගත්තහමත් ඒ වගේම දැන් අර මම වගේම ඔබත් කෘෂිකර්මාන්තය ඒ කියන්නේ ඩිග්‍රී කළා එහෙම ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඉතින් ඔබට මේ දැනුම කොහොමද ආවේ, මේ අලුත් තාක්ෂණයේ ක්‍රම? ඉතින් ඒව කොහොමද ඔබට මේ තරම් හැකියාවක් ආවේ කියලා කිව්වොත්? ඇත්තම රන්දිම මහත්තයා දැන් මුලින්ම කියන්න ඕනේ හුඟක්ම මේ අලුත්ම ක්‍රම හුඟක් ඇත්තරම අවංකවම කියනවා නම් මම පිටරට YouTube channel වලින් තමයි මේ අලුත් ක්‍රම ඉගෙන ගත්තේ. දැන් උදාහරණයකට ඔබතුමාට කියන්නම්. ඔය රඹුටන් අතු පැල කරන ඒවා, කොස් අතු පැල කරන ඒවා, දූරියන් අතු පැල කරන ඒවා මම දැන් ඉගෙන ගත්තේ පිටරට YouTube channel වලින්. මේ YouTube channel වලින් ඉගෙනගෙන හැබැයි මම මේක ප්‍රායෝගික සෑහෙන කාලයක් මේක පැල කරගන්න දින කීයක් යනවද, මේක පැල කරගන්නේ කොහොමද, මෙන්න මේ විදිහට මම හුඟ දුරට පිටරට YouTube channel වලින් ඉගෙන ගත්තා. ඉගෙනගෙන මම අපේ පරිසරයට මේ උචිත වෙන විදිහට ඒවා මම ගෙදරම කියන්නේ ගෙදරම මේ විදිහට වගා කරලා බලලා හරි ගියාට පස්සේ තමයි මම වීඩියෝ එකක් සාමාන්‍ය YouTube එකට දැම්මත්. දැන් අපි ගත්තොත් දැන් ඔබතුමාගේ වගාවේ මම තව දෙයක් දැක්ක. දැන් එක වර්ගයකට සීමා වෙලා නැහැ. දැන් අපේ සාමාන්‍යයෙන් ඔය කෘෂි රසායනික ගහන වස විස ගහලා විකුණන අය ගත්තොත් ඔවුන් එක වගාව, බටු නම් බටු විතර, මිරිස් නම් මිරිස් විතර. නමුත් ඔබගේ ගෙවැත්තට ආවහම බලන්න බලන්න ආස හිතෙන වර්ග එකෙන් එකට එකෙන් එකට හැම වර්ගයක්ම තියෙනවා. වගාවනුත් එක එක වර්ග. ඉතින් ඇත්තටම මේහෙම කරනකොට ඔබගේ අනිත් එක ඕන කෙනෙක්ට මෙතනින් අපි හිතමු පළතුරක් පැලයක් ගත්තත්, එහෙම නැත්නම් මේ ගෙඩි වර්ගයක් ඒ ඕන දෙයක් මිලදී ගත්තත් බය නැතුව මේවට 100% කාබනික වස ගහන්න නැතුව තියෙන හින්දා ඉතින් ඕන කෙනෙක්ට මේවා බය නැතුව මිලදී ගන්න උනත් හැමදේම කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරද්දී ඔබට ප්‍රායෝගික ගැටලු නැද්ද? ඒ කියන්නේ වර්ග ගොඩාක් හදනකොට
ඉතින් ඒවට මොන වගේ පිළියම්ද ඔබ යොදන්නේ? දැන් වසවිස ඔබ කිසිම දෙයක් භාවිතා කරන්නේ. ඉතින් ඒ වගේට මොන වගේ තාක්ෂණයක්ද ඔබතුමා යොදන්නේ? අවරන්දි මහත්තයා, දැන් මුලින්ම මම කියන්නම්, මම මුලින්ම ඇත්තටම 98 ඉතර ඉඳන්ම අපේ අත්තලත් එක්ක ගොවිතැන් කටයුතු කරා. ඒ කරද්දි ඇත්තටම 2000 සාමාන්‍යයෙන් 10 12 වෙනකම්ම රසායනික අතින් වගා කරපු ගොවියෙක් තමයි. මේ වගා කරගෙන එද්දී මම දැක්ක මේ අපි ඇත්තරම මේ තෙල් ටැංකිය 4-5ක් ගහද්දි මේ ඇඟට හරි අමාරුයි, ඇඟට මහන්සි, මේ සත්තු මැරෙනවා. එතකොට මේ අපි කන්නේ වහ නේද? මෙන්න මෙතනම මම අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන මෙතන ඉඳන් මම කාබනික වගාවට නැඹුරු වුණා. මේ කාබනික වගාවට නැඹුරු වෙද්දී විශාල ගැටලු ප්‍රමාණයක් ආ. ඒ ආපු හැම ගැටලුවකටම ටික ටික තමයි පිළියම් හැවේ. දැන් මුලින්ම ආවේ සාමාන්‍යයෙන් කාබනික වගාව කරගෙන යද්දී මට ආපු ලොකුම ගැටලුව තමයි මේ දිලීරනාශක. ඒ කියන්නේ මේකෙදි මම එක අත්දැකීමක් ලබා ගත්තා. සාමාන්‍යයෙන් අපි කාබනිකවම කරගෙන යන වගාවක හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම මේ ලෙඩ රෝග අපේ වගාවට එන එකත් ගොඩක් දුරට අඩුයි. ඊට අමතරව දිලීරනාශක වර්ගත් සෑහෙන ප්‍රමාණයක් ඉගෙන ගත. දැන් කුරුඳු නිස්සාරණය ඒ වගේ වර්ගත් භාවිතා කරගෙන මුලින්ම මම කරන රන්දි මාතය සාමාන්‍යයෙන් අපි වගාව පටන් ගන්න දින 14කට කලින් කාබනික පොහොර පසර එකතු කරනවා. මේ විදිහට එකතු කරපුවම මේ වගාවේ හොඳ ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඇත්තටම ලෙඩ වලට ගොදුරු වෙන හැකියාව අඩුයි. අනිත් දේ තමයි දැන් ඔබතුමාගෙන් ඉගෙනගෙන සෑහෙන්න අද මම දැකලා තියෙනවා ගොඩ දෙනෙක් ඔවුන් තම්මන්ගේ නිවස්වලම ලස්සන්ට වගා කරලා සෑහෙන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ විතරක් නෑ, හැබැයි ඉතින් ලක්ෂ ගාණක් ඔබතුමාගේ චැනල් එක හරහා ඉගෙන ගන්න. තව දෙයක් තමයි දැන් ඉතින් මේකට දැන් ඔබතුමා ඒ වගේ සේවයක් කරද්දී ඔබට එරෙහිව එක නිකන් අනවශ්‍ය දේවල් දාන එහෙම ආවේ නැද්ද? ඔබට මේක පහසුවෙන් කරගෙන යන්න පුළුවන් වුණාද? ඉතින් ඒ වගේ ගැටලු ඇති වුණේ නැද්ද? අවරන්දි මහත්තයා, හොඳම ප්‍රශ්නයක් තමයි ඇහුවේ. දැන් 2014 තමයි YouTube channel එක පටන් ගන්නෙ. ඒ YouTube channel එක පටන් ගත්තට පස්සේ තාපු ලොකුම අභියෝගය තමයි රන්දේ මහතා, සාමාන්‍ය අපි මේ social media වල ඉන්නවනේ, අපි දන්නවා page වල group වල මෙන්න මේ නිලධාරීන්ගෙන් තමයි මට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ආවේ. මොකද මට කිසිම diplomaක් උපාධියක් මොකුත්ම නැහැ. ආයෝගිකව මම හැමදේම මගේ අර රසිකයන්ට කියලා දෙද්දී මේ කට්ටිය මං ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ඒකත් එක්ක සාමාන්‍යයෙන් මට ගොඩක්ම ආවා. මොකද දැන් ওই page වල එහෙම group වල මම මොකක් හරි post එකකට මම comment එකක් දාපුවාම එතනින් එහාට කවුරුත් comment එකක් නොදාන තත්ත්වයට ආවා 2016 2015 වගේ වසරවල. ඉතින් බොහෝ වෙලාවට මේ සියලුම group වලින් මාව අයින් කරා. ඊට අමතරව අදටත් බොහෝ වෙලාවට මම කිසිම group එකකට link එකක් share කරන්නේ නැහැ. මොකද මුත් දැන් මගේ channel එකේ link එකක් share කරන්න දෙන්නේ නැහැ අදටත්. නමුත් උපාධියක් diplomaක් තියෙන කෙනෙකුගේ link එකක් share කරන්න දෙනවා. ඒකත් එක්ක මම ඇත්තටම මේ page වල group වල link එක පවා share කිරීම මම නවත්තලා තියෙනවා. ඉතින් මට ආපු ලොකුම අභියෝගය තමයි රන්දිම මහත අර කියපු විදිහට social media හිටපු අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් තමයි මට ලොකුම පහරක් ලැබුණේ. ඊළඟ දේ තමයි දැන් ගොඩ දෙනෙක් සාමාන්‍යයෙන් අපි හිතමු පැලයක් එළවලුක් ඒවා මිලදී ගන්නකොට දැන ගන්න මේකට වස ගහලා එහෙම තියෙන පැලයක් ගත්තත් සමහර වෙලාවට ඔවුන් දැන් බද්ද පැලයක් නැත්නම් මුල්ලද්දපු පැලයක් කියලා හිතමු. අයිති ඕක ගෙනහිලා සිටෙව්වට පස්සේ මැරෙනවා. ඉතින් ඔවුන් මැසිවිලි නගනවා මේක මොකක් හරි මෙතන හොරයක් යනවා. ඉතින් ඒ වගේ දේවල්. නමුත් දැන් ඔබතුමාගෙන් පැලයක් ගත්තොත් මොකද අපි ප්‍රායෝගිකව දැක්ක ඔබතුමා ස්ටෙප් බයි ස්ටෙප් ඒවා ලස්සනට කරලා තියෙනවා. ඒවා ඒ කියන්නේ කිසිම වංචාවක් නැතුව දැන් බද්ධ කරපු එකක් නම් ඒක ඒ ගහේම මෞෂාකේතන තියෙනවා. ඉතින් ඒ වගේ අනිවාර්යෙන් ඕන කෙනෙක්ට බය නැතුව මිලදී ගන්න උනත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔබතුමාගෙන් කවුරු හරි පැලයක් මිලදී ගන්න උනත් දැනට දැන් මේ කාලේ ගත්තොත් මොන වගේ පැල වර්ගද මිලදී ගන්න පුළුවන්? ඇත්තරම රන්දි මහත්තයා, මේක තමයි ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මට වෙලා තියෙන ඇත්තරම මම දැන් ඇත්තරම මට සාමාන්‍යයෙන් දවසකට දුරකථන ඇමතුම් 400ක් විතර වගේ මෙනවා. හැමදෙනෙම ඉල්ලන්නේ පැල තමයි. නමුත් මට අවශ්‍යතාවයට අනුව පැල ටික නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා මේ වෙනකම්ම. අවංකවම කිව්වොත් එහෙම මට ඇත්තරම ඒ විදිහ ආයෝජනයක් කරගන්න විදිහක් නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙත් එක්කම රන්දි මහත්තයා මේ විදිහනම් ඇත්තරම අලෙවි කරන්න කියලා මං ගාව අලෙවි කරන්න කියලා මේ වෙලාවේ ඇත්තරම කිසිම දෙයක් නැහැ. අවංකවම කිව්වොත් තමයි කෙනෙක්ට සමහර විට හිතන්න පුළුවන් දැන් මේ වගේ ලක්ෂ ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නකොට මේ මහා පරිමාණයෙන් හැමදේම තියෙන ඒ කියන්නේ හොඳ මේක බිස්නස් එකක් කියලා. ඒ කියන්නේ YouTube වලින් ලක්ෂ ගණක් වෙලා ඒ වගේ තත්ත්වයක ඉන්නවා කියලා. නමුත් දැන් මම මෙතෙන්ට ආවම වෙනම පරිසරයක්. ඔබ ඒ කියන්නේ සෑහෙන්න මහන්සි වෙලා ඒ කියන්නේ ගැමි ඒ කමත් එක්ක ඉතින් අහල පහලට උදව් කරගෙන ලස්සනට හැමදේම කරගෙනවා. හැබැයි මට දකින්න මෙතන යම් දුෂ්කරතාවයක යම් ඔබ හිරවිල්ලක ඉන්නවා. ඉතින් එතන මොකද්ද ඒකට හේතුව? දැන් අපි පිටින් දකින්න දේ නෙමෙයි මෙතන ඇතුලේ තියෙන. ඉතින් ඒ ගැන යම් අදහසක් අපේ හිතතුන්ට කිව්වොත්? ඇත්තටම රන්දිම මහත්තයා, දැන් මම මේ ඉන්ටර්වයුව එක වුණත් මම රන්දිම මහත්තයා ඇවිල්ලා මාත් එක්ක ඉන්ටර්වයුව කරනකම් මම විශ්වාස කරන්නේ නැහැ ඔබතුමා මාත් එක්ක ඉන්ටර්වයුව එකක් කරයි කියලා.
ඒකට හේතුව තමයි මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම දැන් ඔබතුමා දැක්කා මම ඉන්නේ සාමාන්‍ය ප්‍රායෝගික ගොවියෙක් ඉන්න තැනමයි. මගේ කිසිම දියුණුවක් නෑ ඇත්තටම. දැන් 2014 YouTube channel එක පටන් ගත්තාට පස්සේ මම මුලින්ම දැන් මේ රන්දිම් මහතා අතුපැල කරන වීඩියෝ එකක්. මේ වීඩියෝ එක දාලා ඉවරලා සාමාන්‍යයෙන් අවුරුදු 4ක් 5ක් ඉතර වගේ යද්දී මට ආපු කෝල්ස් මම සම්පූර්ණ ලියා ගන්නවා පළ තවන් ආරම්භ කරපු. ඉතින් ඇත්තටම පළ තවන් ආරම්භ කරපු විරස ගත්තොත් එහෙම 400ක් වගේ ඉතර ඉන්න ආරම්භින් මහත්තයා. නමුත් දැන් ඔබතුමා අහපු විදිහට මම තාම මෙතනමයි. ඒකට එකම හේතුව තමයි ඇත්තටම මට ආරම්භින් මහත්තයා ආයෝජනයක් කරගන්න විදිහක් නැහැ. දැන් බැංකුවකින් ණයක් ගන්න කියොත් එහෙම බැංකු වලින් අපෙන් ඉල්ලනවා අපේ වත්කම් අපි පෙන්වන්න ඕන. අපිට තියනවා කියලා පෙන්වන්න ඕන බැංකු වලින් ණය ගන්න. දැන් මෙන්න මේ හේතුවත් එක්කම ඇත්තම රන්දිම් මහත්තයා කියන්නට මට බින් අඟලක් වත් නැහැ. يعني මගේ කියලා අදටත් බින් අඟලක් වත් නැහැ. මම උංගක් දුරට ගොවිතැන් කරන්නේ පිටතැන් වල. ඉතින් මෙන්න මේ හේතුවත් ඉඳා මට ඇත්තම අඩියක් ඉස්සරහට තියාගන්න මේ වෙද්දි බැරි වෙලා තියෙනවා රන්දිම් මහත්තයා. ඉතින් ඇත්තටම ගත්තොත් දැන් මම තව දෙයක් දැක්කා. ඉතින් ඔබතුමා ඇත්තටම දැන් අර YouTuber කෙනෙක් කියන තත්ත්වයට පත්ලේ. يعني ඔබ content creator කෙනෙක්. ඉතින් දැන් මේ අපි channel වල දකින්නවා දැන් ඔබේ හිටියොත් එහෙම නැත්නම් මගේ channel එකක හිටියත් ඒකට ගොඩාක් වෙලාවට එන්නේ හොඳ ඒ කියන්නේ වගාවට ආදරය කරන වසවිසට අකමැති අවිහිංසාවාදයට එහෙම කැමැති මිනිස්සු පිරිසක්. දැන් සමහර channel වල අපි දැක්කිනවා ඒ channel අතර ගහමරා ගන්නවා. ඉතින් ඔබතුමාට දැන් ඔබතුමා මේ ශේෂ්ත්‍රයේ ඉහළම ඉන්න කෙනෙක් විදිහට දැන් අලුතෙන් channel එකක් එන කෙනෙක් ඒ වගේ ගැන ඔබතුමාගේ යම් දෙයක් තියෙනවද? ඉතින් ඔබ ඒ පැත්ත කොහොමද දකින්නේ? ඇත්තම රන්දිම් මහතා ඔතම ඇහුවේ වැදගත්ම කාරණයක්. දැන් ඇත්තම මේ කෘෂිකර්ම ශාස්ත්‍රය ගත්තාම ලංකාවේ තියෙන YouTube channel අතරින් වැඩිම subscribers ලා ප්‍රමාණයක් ඉන්නේ ඔබතුමාගේ channel එකෙත් මගේ channel එකෙත්. ඒකෝර අපි දෙන්නගේ අතරත් විශාල පරතරයක් නැහැ. සාමාන්‍යයෙන් sub ලා 7000ක වෙනසක් තමයි තියෙන්නේ. ඒකෝර දැන් අපි ගොඩක් සුහදව මෙතුමායි يعني රන්දිම් මහත්තයයි මමයි ගොඩක් සුහදව අපි කටයුතු කරනවා. සමහර අවස්ථාවල මම රන්දිම් මහත්තයාට කතා කරනවා. රන්දිම් මහත්තයා මටත් කතා කරනවා. මෙන්න මේ විදිහට අපි එකතු වෙලා තමයි මෙන්න මේ විදිහට එකතු වෙලා තමයි අපි මේ YouTube channel කරගෙන යන්නේ. දැන් අලුතෙන්ම මේ කුසිකර්ම පැත්තෙන් YouTube channel එකක් ආරම්භ කරන්න ඉන්නවා නම් මම පුංචි ඉල්ලීමක් කරනවා. කොයිම අවස්ථාවකවත් තව කෙනෙක්ව කපාගෙන යන්න එපා. දැන් උදාහරණයක් විදිහට මම වීඩියෝ එකක් දාලා තියෙනවා. මගේ වීඩියෝ එක වැරදි කියලා thumbnail එකේම දාලා තව කවුරු හරි වීඩියෝ එකක් දාලා අපි හිතමු agriculture channel එකක් පටන් ගත්තා කියලා. මම කියන්නේ අන්න ඒ විදිහට කිසිම අවස්ථාවක කිසිම කෙනෙක්ව කපාගෙන යන්න එපා. දැන් අපි දන්නවා ඔය cooking channel එහෙම ගොඩාක් මරා ගන්නවා ලංකාවේ. දැන් මේ අපි දෙන්නම ආදර්ශයට අරගෙන. ඒ කියන්නේ දැන් රන්දිම මහත්තයා විශාල දුරක් ඉඳලා අපේ ගෙදරට අද හොයාගෙන ආවා. දැන් අපි එකතු වෙලා ඉන්නවා එදා ඉඳන්ම. කිසිම ප්‍රශ්නයක් කිසිම අවස්ථාවක අපි අතර වෙලා නැහැ. රන්දිම් මහත්තයා කියලාත් නැහැ රන්දිම් මහත්තයාගේ මම කොපි කරනවා කියලා මම කියලාත් නැහැ මගේව රන්දිම් මහත්තයා කොපි කරනවා කියලා. ඒ කියන්නේ මේ කුසිකර්මාන්තය ගත්තාම සාමාන්‍ය ඒකයි කවුරු පැලයක් හිටෙව්වත් එකයි මේ ඉදිරිපත් කිරීමේ හැකියාව විතරයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා කිසිම අවස්ථාවක YouTube channel එකක් පටන් ගන්නවා නම් කොයිම අවස්ථාවක තව කෙනෙක්ව කපාගෙන තව කෙනෙක්ව පහත් කරගෙන ඉදිරියට යන්න දෙන්න එපා. තමන්ගේම පැත්තක් හදාගන්න. දැන් රන්දිම් මහත්තයාගේ ලොකු ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. මම වෙනම් පැත්තක් හදාගෙන තියෙනවා. ඒ විදිහට තමන්ගේ තියෙන හැකියාවක් ඉදිරියට දාලා channel එකක් කරගෙන යන්න බලන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අද අපි සුන්දර ගමනක් ආවේ. සෑහෙන දේවල් දැක්කා. ඉතින් නිහාල් මහත්තයාගේ වැඩ සෑහෙන ඒ කියන්නේ ලංකාවටම ලොකු සේවයක් කරපු කෙනෙක්. ඉතින් මම ඇත්තටම එතුමට බොහෝම ස්තුතිවන්ත වෙනවා අපිට මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තටම රන්දිම් මහත්තයාට මම ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මාව හොයාගෙන ඇවිල්ලා. ඇත්තටම ප්‍රායෝගික ගොවියෙක් මම දැන් මේ අලුතෙන් තමයි YouTube කෙනෙක් වුනේ. ඉතින් මේ ප්‍රායෝගික ගොවියෙක්ම හොයාගෙන ඇවිල්ලා කිලෝමීටර 120කට වැඩි දුර ප්‍රමාණයක් ඇවිල්ලා අද කාලේ එතුමාගේ වෙන් කරගෙන ඔබතුමා මේ සමාජයට ලොකුම පණිවිඩයක් දුන්නා. ඇත්තටම අපි අතර තරහක් නැහැ. අපි මේ එකතු වෙලා යන්න ඕන ගමනක් කියන එක ඔබතුමා මුළු සමාජයෙන්ම පෙන්වනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ අපේ නිවසට ඇවිල්ලා මේ කරපු කැපකිරීම වෙනුවෙන් මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකකින්ුත් ඔබට යම් යම් ගොඩක් කරුණු ඉගෙන ගන්න ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔබේ වගාවත් එන්නෙන්නම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් දැනට ඔබ මේ ඇග්‍රිකල්චර් නිහාල් රණසිංහ කියන YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එකත් click කරන්න. සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.